ආරම්භයක් ගන්නේ දිවයිනපුවත් පතෙන්. මේ බෙම්පියා කාටුනය මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර්ගාන්. මගේ මතේ රන්කහට රන්කහට මගේ මතේ බෙම්පියයි චාලි අයියයි ගමනක් යන ගමන් කතාවක්. මහව කෝච්චිපාර යළි ඇරීම මැතිවරණ කොමිසම නවත්තරු නේද චාලි අයියේ? ඒක බාගෙටලුනේ තාම හදලා තියෙනවා කියන්නේ. ඔය වගේ බාගෙට වැඩ කරලා පම්පෝරි ගහපු නිසා තමයි අපේ රට මේ තත්ත්වෙට වැටිලා තියෙන්නේ. බාගෙට හදපුවා නේද? මේ ඉතින් ජනතාව ගමන් කරන නේද ප්‍රවාහන පහසුකම් ලබා ගන්න තැන් දේවල්. අපි අනන්ත ලංකාදීප පුවත්පතට අසංග එඳුරිල් අඳින පොලිටිකල් කාටූනය පුවතක් තිබෙනවා. කිල්නොච්චි ආච්චි කෙනෙක්ගේ රනිල්ට තොප්පියක්. එයා ඒ තොප්පිය දාගෙන කො බදු තොප්පිය කෝ අපි එතකොට බදු තොප්පිය යට එලියට එන්නත් බැරි ගානට. දිරමිණ පුවත්පතට අංජන ඉන්ද්‍රදීත් අඳින කාටූනය මුකුත් නෑ දෙන්න දෙපැත්තේ ඉන්න බලන්න එක්කෙනෙක් මා මිත්‍ර ඩොට් පේලියක්. ඉතුර ටික ඔබ හිතාගන්න. දිවෙන පුවත්පතර ජයරත්න වික්‍රමසිංහ ගෙනෙන ෆේස්බුක් කාටුනය පුදුමයිනේ. එකම පක්ෂයය දෙකට බෙදලා මඩ ගහ ගන්නවා පුදුම වෙන්න දෙයක් නෑ. ඕකට කියන්න තියෙන්නේ එකට දං කුඩ කෑවත් බොක්ක වෙනයි කියලා. දිවෙන පුවත්පතර ගෙනෙන ඕකයි තත්වේ පද පේලි හතර අනුරාධ තමයි ලියන්නේ. සිසු ගැටුමකින් වැසුනා ජපුර සරසවි. සිසුවෝ තම නිවෙස් වෙත ගියා තැවි තැවි. පක්ෂ දෙකක් ඒ පිටු පසලු නැවි නැවි. ඉගෙනුම වැටීමයි ඒ අයගේ බර අවි. ලංකාදීප පුවත්පතට 30 හේවාවිස්ස ගෙනෙන හිනා වැස්ස. දැන් මේ ලැජ්ජනත සමහර දේශපාලඥයෝ ඉන්නවනේ. ඒ අය ඡන්ද ඉල්ලන්න යන විදිය. ඡන්දෙට මං ගියා මගේ රෙද්ද ගෙදර තියා. මගේ යාළුව මං එනතුරු රෙද්ද අපුල්ලයි නිරතුරු. සමහර අයට යන්න වෙලා තියෙන රෙද්ද ගෙදර දීලා තමයි ඉතින් නේද? ලංකාදීප පුවත්පතර පංගජ රවින්දගේ ගෙනෙන සරදම් කාටුනය. ගීතාගේ තනතුර සීතාට දීලලු. අර පහුගිය කාලේ කුඩයක් ඉල්ල ඉල්ල හිටියනේ. ඒකත් හම්බ වෙලාද? කුඩයත් එක්කම දෙන්න නැති. කුඩේ කුඩේ මතකනේ නේද? අංජනගේ කාටුන් දිනමින පුවත්පතෙන් උපුට ගන්න. ඡන්දෙන් පස්සෙවත් ඔය පිල්මාරු නවතිවිද? පිස්සුද බං? ඊට පස්සේ තමයි පටන් ගන්නෙ නේද? දිවෙන පුවත්පතර උදේ මනසිරා දෙන කාටුනය. දැන් බලන්න මේ ඉන්නේ කවුද? බඩජාරිකමට ඔක්කොම කාලා. කාලා කාලා වනසල විනාශ කරලා නේද? කේලිය මාත්‍යනේ එක පැත්තක මේසෙ තියෙන ටික ඔක්කොම කාලා කටු ටික විතරයි. මේ පැත්තේ රහ කෑමක් තියෙනවා. ඒක දිහාත් බලාගෙන ඉන්නේ නේද? අනේ අනිච්චන් ලයන් ලියනවා මෙන්න මෙහෙම. හොරකම වංචාව දුසිරිත කරපු විනේ ණය කන්දකට යට වූ පසු මෙනෙහි වුනේ. සුචරිතවත් රටක් වෙනුවෙන් ඡන්ද දිනේ වරමක් දෙන්න ජනයා පෙළ ගැසෙනු පෙනේ. තුම්මන්සලට යන් ලංකාදීපවත් පතෙන උපුට ගන්න. ලංවී ඇත දිනය ජනපති වරණයට ඔක්කොම පොරොන්දු වැඩි කර දෙති තරඟයට. ගත්තොත් වරද්දා මෙවරද පෙර පරිදි සිට වෙන්නේ ගෙවන්නට නීරස ජීවිත ඉදිරියට.